හලකොමද ඔගලන්ට ඉතින් ඔන්න අද ඔගලන්ට ගෙනලා තියෙනවා හොඳ එයාඩ්‍රොප් එකක්. ඉතින් මේක ඔගලන්ට මෙන්න මේ නීලියන් එයාඩ්‍රොප් එක තමයි අද ඔගලන්ට මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ. හැබැයි මම ඔගලන්ට මේ වීඩියෝ එක ගෙනාවා ටෙස්ට්නෙට් වීඩියෝ එක අපේ YouTube channel එකට ගියාට පස්සේ ඔගලන්ට මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. මේකේ ෆන්ඩ් එක 20 මිලියන් තියෙද්දි තමයි මම ඔයගොල්ලන්ට ගෙනාවේ මිලියන 20ක් ෆන්ඩ් එක තියෙද්දි. දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ ෆන්ඩ් එක වැඩි වෙලා තියෙනවා මිලියන 40 දක්වා. ඉතින් අපිට ලොකු රිපෝට් එකක් මේකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකේ කොහොමද වැඩ ටික කරගන්න තියෙන්නේ කියලා. හරි. ඉතින් ඔයගොල්ලන්ට මේකේ මම කතා කරන්නේ මේ නීලියන් වෙබ්සයිට් එකේ නීලියන් එයාඩ්‍රොප් එකේ නෝන් එක කොහොමද රන් කරගන්න කියලා. හරි. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔයගොල්ලෝ තාමත් අපේ Telegram channel එකට join වෙලා නැත්නම් පළවෙනි link දාලා තියෙනවා. ඒකට join වෙන්න පුළුවන්. ඒ වගේම මේ post එකට අදාළ link ඔක්කොම ඒකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ post එක හරහා මේ අදාළ link මේකේ command තියෙනවා. ඒවා ඒ link මෙතනින් ගන්න පුළුවන්. හරි. එතකොට ඔයගොල්ලන්ට මේකට අවශ්‍ය වෙන දේවල් ටිකක් තමයි ඔයගොල්ලන්ට මෙතන ගිහිල්ලා මෙන්න මේ මම දාලා තියෙනවා. ඔයගොල්ලන්ට note run video guide කියලා එකක් video එකක් ඔගොල්ලෝ එහෙම නැත්නම් මෙතන playlist වලට ගිහිල්ලා note run playlist එකේ බලන්න මෙන්න මේ වීඩියෝ එක තියෙනවා. ඒ වීඩියෝ එක ඉස්සෙල්ලා බලන්න. ඒකේ මම කතා කරනවා කොහොමද VPS එකක් buy කරගන්න කියලා free. ඔගොල්ලන්ට ඩොලර් 200ක් අම්මනවා. ඒකේ කොහොමද buy කරගන්න කියලා ඒක කතා කරනවා. ඉතින් ඒකෙදි ඔගොල්ලොන් ඒක ගද්දි සමහර වෙලාවට ඒකේ bank account bank card එක add කරන්න තියෙනවා. එතකොට ඒකේ සමහර අයට ඔගොල්ලෝ People's Bank වගේ ඒවා නම් use කරන සමහර වෙලාවට ඔගොල්ලන්ට රුපියල් තියෙන්න ඕන 4000ක් අතර වගේ ප්‍රමාණයක් තියෙන්න ඕන. සමහර වෙලාවට ඔයගොල්ලන්ට 2000ක් තිබ්බත් ඇති. commercial bank වගේ use කරනවා. හැබැයි ඒක ඔයගොල්ලන්ගේ depend වෙනවා එක එක වෙලාවට සාමාන්‍යයෙන් 4000ක් 5000ක් වගේ අතර account එකේ තියෙනවා නම් අවුලක් නැහැ. ඔයගොල්ලන්ගේ කැපෙන්නේ නැහැ. ඒ account එකේ තියෙන සල්ලි කැපෙන්නේ නැහැ. ඔයගොල්ලන්ටම ඒක card එක add කරාට පස්සේ ඕනනම් ඒ සල්ලි ටික වෙන මේ bank එකකට දාගන්නත් පුළුවන්. ඒකට මේ card එක add කරගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ කැපෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒ ෆ්‍රී බෝනස් එක හම්බ වුණාට පස්සේ ඒක ඒ සල්ලි ටික අයින් කර ගන්න පුළුවන්. ඒක වෙරිෆිකේෂන් එකකට තමයි ඒක ඒ සල්ලි ටික දාගන්නේ. ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක බලන්න මම ඒක කතා කරනවා කොහොමද ඒක ටික වැඩ ටික කරගන්නේ කියලා. හරි. එතකොට අපි බලමු මේකේ කොහොමද ඉස්සරහට මේකේ වැඩ ටික කරගන්නේ කියලා. ඔයගොල්ලෝ ෆෝන් එකකින් නෝට් රන් කරනවා නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න මම ඒක කතා කරනවා ෆෝන් එකකින් කොහොමද ඕගොල්ලන්ට කරන්න කියලා. මේ වීඩියෝ එකත් මම කතා කරනවා. එතකොට මේ ඔයගොල්ලන්ට වැඩි විස්තරය දැනගන්න ඕන නම් මෙන්න මේ රිවර්ස් නෝඩ් එක රන් කරන විදිය ඒකේ බලන්න ඔයගොල්ලන්ට තව දැනුමක් හම්බ වෙයි නැත්නම් මේ වීඩියෝ එක බලවත් ඇති. හරි. හරි. දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මෙතන මම නෝඩ් එකක් buy කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ මෙතන create ගිහිල්ලා මෙතන droplet ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ නෝඩ් එකක් buy කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම අර කලින් වීඩියෝ එකේ කිව්ව විදියට මේක buy කරගන්න තියෙන මම step එක පෙන්නන්නම්. මෙතන ඔයගොල්ලෝ region එක select කරගන්න. ඊට පස්සේ ubuntu select කරන්න මම 22.04 දාගන්නවා. ඔගොල්ලන්ට ඕන උඩ එකක් දාගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන basic කියන එක මෙතන click කරලා ඔයගොල්ලන්ට මෙතන AMD කියන එකේ මේ 4GB 80GB තියෙනක ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන password එක දාලා මෙතන ඔයගොල්ලන්ට නමක් දෙන්න පුළුවන්, project එකේ නම එහෙම දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ hashtag එක එහෙම ඕනනම් දෙන්න පුළුවන්. ඒක දීලා මෙතන create කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට මෙතන IP address එක බලා ගන්න පුළුවන්. මතක ඇතුව ඒකේ දෙන password එක මතක තියාගන්න. මොකද ඒක අවශ්‍ය වෙනවා. හරි. මම මෙතන කොපි කර ගන්නවා මෙතන IP address එක. හරි. එතකොට ඔයගොල්ලන්ට මේකට අවශ්‍ය වෙනවා මෙන්න මේ Kepler කියන wallet එක. ඒ wallet එක නැත්නම් ඔයගොල්ලෝ මේකේ wallet එකක් හදාගන්න. මේ Kepler wallet එක හදාගෙන ඒකේ වචන ටික එහෙම අරන් තියාගන්න ඒක අවශ්‍ය වෙනවා. අනිවාර්යෙන් මේ wallet එක ඔයගොල්ලන්ට access කරන්න අමතෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට wallet එක හදන්නේ කොහොමද කියලා ඒක නිසා වචන ඒවා ටික අරන් තියාගන්න. හරි. හරි. ඊට පස්සේ මම පුටි එකට login වෙනවා. ඔයගොල්ලෝ phone එකක් use කරනවා නම් ඔයගොල්ලන්ට terminal sorry phone එකකින් කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් Terminus app එක use කරන්න. එහෙම නැත්නම් Mac එකක් use කරනවා නම් ඒත් ඒකම ඔයගොල්ලන්ට use කරන්න පුළුවන්. නැත්නම් terminal එක use කරන්න පුළුවන්. ඒ විදිහට ඒවා use කරනවා නම් ඒවා ඔයගොල්ලෝ ඒ application download කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් මම Windows එකක් use කරන නිසා තමයි මේ පොඩි application එකෙන් යන්නේ. එතකොට මම මේක IP address එක දාලා මෙතනින් login වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන login as කියලා තියෙනවා. එතකොට හැමෝගෙම username එක root කියන එක root කියන එක දාලා මම enter කරනවා. ඊට පස්සේ ඔයාලා දාපු password එක මෙතනට ඉල්ලනවා. ඒක දාලා enter කරගන්න. enter කරලා ඕගොල්ලෝ මේකට login වෙන්න ඕන. මෙන්න මේ විදියට login වුණාට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට මම මේ post එකේ දාලා තියෙනවා මෙතන command guide link කියලා. අනේ link එකෙන් ආවට පස්සේ ඕගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් නීඩියන් නෝඩ් එකේ මෙතන command තියෙන වෙබ්සයිට් එක.
ඔගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ command එක copy කරලා මේ මම කියන විදිහට දෙන්න දෙන එක. එතකොට ඉස්සලා මේ පළවෙනි command එක ඔගොල්ලෝ copy කරගන්න. copy කරලා ඔගලන්ට මෙන්න මෙතන දෙන්න තියෙන්නේ. ඔගලන්ට right click කරාම මේක enter කරන්න පුළුවන්. paste කරගන්න පුළුවන්. ඊට පස්සේ enter click කරලා මේක enter කරගන්න. ඊට පස්සේ ඔගලන්ට මෙන්න මේ විදිහට මෙතන run වෙනවා බලා ගන්න පුළුවන්. මේක run වෙලා ඉවර වෙනකන් ඔගොල්ලෝ ඉන්න ඕන. හරි. ඊට පස්සේ ඔගලන්ට ඔගලන්ගේ නම බලා ගන්න පුළුවන් root කියලා. ඊට පස්සේ මම දෙවෙනි command එක මෙතනින් copy කරගන්නවා. copy කරලා මේ command එකත් මෙතෙන්ට paste කරගන්නවා. paste කරලා මම enter කරගන්නවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන press any enter කියලා මෙතනින් තියෙනවා. ඊට පස්සේ මම enter click කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතනින් run වෙනවා බලා ගන්න පුළුවන්. හරි මේකත් ඔයගොල්ලෝ run වෙනකන් ඉන්න. හරි මේ විදිහට ඔයගොල්ලන්ට මොකක් හරි ආවොත් ඔයගොල්ලෝ ඕකේ දෙන්න, ඕකේ දෙන්න enter press කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ දෙවෙනි command එකත් මෙතනින් copy කරගෙන ඔයගොල්ලෝ ඒකත් මෙතනින් enter කරගන්න. sorry තුන්වෙනි command එක. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒකත් මේ විදිහට run වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ හතරවෙනි command එක මෙතනින් copy කරගෙන enter කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන තියෙනවා පස්වෙනි command එක. ඒක ඔයගොල්ලෝ copy කරලා enter කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මේ විදිහට ඇවිල්ලා තියෙනවා මෙතන. දැන් 5 වෙනි command එක ඔයගොල්ලෝ මෙතන press copy කරගන්න. ඊට පස්සේ මම මේක enter කරගන්නවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ private key එකයි public key එකයි මෙතන address කියලා මෙතන තුනක් තියෙනවා. අන්නේ තුන ඔයගොල්ලෝ සමහර විට මම මේක මේ ඔයගොල්ලන්ට පේන්නේ නැතිව මෙතන edit කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මෙන්න මෙතන private key කියලා දෙනවා. ඊට පස්සේ PUB key කියලා තියෙනවා. ඒ කියන්නේ public key එක. ඊට පස්සේ යට address කියලා තියෙනවා. අන්නේ තුන ඔයගොල්ලෝ මෙන්න මෙතනයි copy කරගන්න. copy කරන්නේ ඔයගොල්ලෝගේ mouse එකේ right click කරන්න තියෙන මෙතන මේ විදිහට select කරලා ඊට පස්සේ copy වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒක අරන් තියාගන්න පුළුවන්. හරි ඒ විදිහට ඒක අනිවාර්යෙන් අරන් තියාගන්න ඕන. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕන මෙන්න මේ first set කියන එකට. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන first set කියලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේකේ first set කරගන්න පුළුවන්. මම මේකේ link එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන first set නීලයන් කියලා link එක දාලා තියෙනවා. ඒ link එක ආපුවම මෙතනට තමයි එන්නේ. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතන start click කරගන්න. ඔයගොල්ලන්ට මෙතන නීලයන් bullet address එක දාන්න කියලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට අර ඔයගොල්ලෝ copy කරගත්ත command එකේ address කියලා එකක් තියෙනවා. ඒ address කියන එකේ ඔයගොල්ලෝ ඒ address එක වරහන් ඇතුලේ question mark address කියලා ඊට පස්සේ ආයෙ වරහන් ඇතුලේ නිකන් වරහන් නෙමෙයි ඒකේ පොඩි උද්දුත කමා ඇතුලේ තියෙනවා address එක. ඒක හරියට copy කරගන්න ඒ කමා නැතුව copy කරගෙන මෙතෙන්ට දෙන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් නීලියන් කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ විදිහට address එකක් තමයි තියෙන්නේ. ඒක මෙතන continue කරගන්නවා මම. ඊට පස්සේ මෙතන unlock robot කියන එක click කරගන්නවා. ඊට පස්සේ මෙතනින් මම continue කරගන්නවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් යටින් මෙතන කොළ පාටින් වැටුණා කියන්නේ. හරි ඔයගොල්ලන්ට මේක මේ විදිහට first set වෙලා තියෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයගොල්ලන්ට මේ විදිහට මේ වෙබ්සයිට් එක මම දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන verify nilian කියලා දාලා තියෙනවා. වෙබ්සයිට් nilian වෙබ්සයිට් කියලා. අන්න ඒක මෙතනින් ක්ලික් කරලා මෙතෙන්ට එන්න. මෙතෙන්ට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් verify කියලා තියෙනවා. අන්න ඒක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න ඕන. හරි මම දැන් මේක මෙතන ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ wallet එකෙන් approve කරන්න එනවා. ඔයගොල්ලෝ හදාගත්ත Kepler wallet එකෙන් මෙතන මම approve කරගන්නවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට setup verify කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝගේ දැන් ඕගොල්ලෝ Ubuntu version එකනේ ගලන් තියෙන්නේ. එතකොට ඒක නිසා ඕගොල්ලෝ තෝරන්න ඕන මෙන්න මේ Linux කියන එක මැද තියෙන Linux කියන එක තමයි තෝරන්න ඕන. ඕගොල්ලෝ මෙතන approve දුන්න ගමන් ඕගොල්ලෝගේ මෙන්න මෙතන wallet එක connect වෙනවා. මෙතනින් මම මේක click කරගන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට මෙතන step 7ක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි ඕගොල්ලෝ දැන් මෙතන මේ පතක් ඔයගොල්ලෝ පෙන්නනවා. මෙතන 5 වෙනි ස්ටෙප් එක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. ඒකේ තියෙනවා ඔයගොල්ලන්ට first set කරගන්න මෙතන ඒ මම අර කලින් first set කරගන්න තිබ්බ link එක තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. ඉතින් මේකෙදී ඔයගොල්ලෝ මෙතන වෙන browser එකකින් හරි මතක තියාගන්න ඔයගොල්ලන්ට දවසට එකපාරයි මේක first set කරගන්න පුළුවන්. ඒක නිසා මේකේ දැන් අපි අර code එකේ තිබ්බ code එකෙන් generate වුණ wallet එකට අපි first set කරගත්ත එකපාරක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ හදාගත්තනේ ඔයගොල්ලෝ Kepler wallet එක අන්න ඒකේ address එක අරගෙන මෙතනින් first set කරගන්න ඕන. ඔයගොල්ලන්ට address එක add වෙලා ඇත්තේ එහෙම add වෙලා නැත්නම් ඔයගොල්ලෝ මෙන්න මෙතන ගිහිල්ලා manage chain visibility කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේක add කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයගොල්ලෝ search කරන්න
නීලියන් කියලා. ඊට පස්සේ මෙතනින් ටික් මාක් එක දාලා සේව් දෙන්න තියෙන්නේ. එහෙම දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ගිහිලා ඔයගොල්ලන්ට මෙතන සර්ච් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට නීලියන් කියලා සර්ච් කරාම මෙන්න මේ විදිහට මෙතන යටින් ඇඩ්‍රස් එක කෝපි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට ෆස්ට් සෙට් කරගන්න. දැන් මම ෆස්ට් සෙට් කරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට එහෙම බැයි නම් එකම බ්‍රවුසරින් යූස් කරන්න එපා. මේ කලින් ෆස්ට් සෙට් කරගත්ත බ්‍රවුසර් යූස් කරන්න එපා. වෙන බ්‍රවුසර් එකක් යූස් කරන්න නැත්නම් වෙන ඩිවයිස් එකක් තියෙනවා නම් එහෙම යූස් කරගන්න. හරි, දැන් ඔයාලා මෙන්න මෙතන පස්වෙනි එක ක්ලික් කරගන්න ඕන. මෙතන ක්ලික් කරගන්න. ඒකේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක මෙයාලා ඉන්ස්ට්‍රක්ෂන් එකක් දීලා තියෙනවා. ඒක අපිට වැදගත් වෙන්නේ ඔයගොල්ලොන්ගේ අර කෝඩ් එකේ, ඔයගොල්ලෝ හදාගත්ත වොලට් එකේ නෙමෙයි, කෙප්ප වොලට් එකේ නෙමෙයි, කෝඩ් එකේ ප්‍රයිවට් කී, පබ්ලික් කී, අනම්මනම් ඇඩ්‍රස් කියලා තුනක් තිබ්බනේ. එතකොට ඔයගොල්ලන්ට එන්නේ ඇඩ්‍රස් එක අවශ්‍ය වෙනවා. ඊළඟට පබ්ලික් කී එක අවශ්‍ය වෙනවා. ඇඩ්‍රස් කී එක මෙන්න මෙතන account of verify කියන එක ඇට දෙන්න ඕන. ඊට පස්සේ පබ්ලික් කී එක මේ public key of verify කියන තැනට දෙන්න ඕන. ඒක ඔයගොල්ලෝ දෙන්න. මේ විදිහට පළවෙනි එක දෙනවා. දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්නවා මෙන්න මේ විදිහට ටික් මාක් එකක් හරි ලකුණක් වැටෙනවා. ඊට පස්සේ public key එකත් මේ විදිහට මෙතනට දෙන්න. ආයෙත් ඔයගොල්ලෝ මෙන්න මේකේ public key එක address එක දෙද්දි මෙන්න මේ code එකේ generate වුණ එක තමයි දෙන්න ඕන. හරි, මේකත් මම මෙතනට දෙනවා. දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන compile කියලා තියෙනවා. compile කියලා තියෙනවා. මෙතන නිල් පාට බටන් එකක්, අන්න එක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙතන verifying කියලා බලා ගන්න පුළුවන් බටන් එකක් මත වෙන, අන්න එක ක්ලික් කරගන්න. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ Kepler wallet එකෙන් මෙතන fee එකක් යනවා, දශම ගානක fee එකක් යන්නේ. ඊට පස්සේ මෙතන approve කරගන්න ඔයගොල්ලන්ට. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. හරි, ඔයගොල්ලෝ එතන ටික වෙලාවක් හිටියනම් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදියට මෙතන අර රතු පාටින් තිබ්බ ගහින් වෙලා මෙතන verifier registered කියලා මෙතන බලා ගන්න පුළුවන්. මේක මතු වෙලා තියෙනවා. එහෙම ආවනම් හරි. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. දැන් මේකේ මේ විදියට registered කියලා ආවනම් මෙන්න මෙතන ඔයගොල්ලෝ යටම තියෙන හත්වෙනි එක ඔයගොල්ලෝ මෙතන ඊතලයේ ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන කෝඩ් එකක් තියෙනවා. මෙන්න මෙතන කෝඩ් දෙක icon එක select කරලා ඔයගොල්ලන්ට මේ කෝඩ් එක copy කරගන්න පුළුවන්. copy කරලා ඔයගොල්ලෝ මෙතන මෙයාලම කියලාම තියෙනවා විනාඩි 30ක් 60ක් පැයක් විතර යන්න පුළුවන් කියලා මේ process එකට. ඉතින් ඕගොල්ලෝ කරන්න ඕන මේ copy කරගත් එක ඕගොල්ලෝ මේ පුටි එකේ, එහෙම නැත්නම් ඕගොල්ලෝගේ term years app එකේ terminal එකේ ඕගොල්ලෝ paste කරගන්න ඕන. paste කරලා enter කරගන්න. මම දැන් මේකේ මෙතන paste කරගන්නවා. paste කරලා මෙතනින් enter කරගන්නවා. හරි, එතකොට ඔයගොල්ලන්ට මේකේ සැලක යුතු වෙලාවක් කියයි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදියට එක එක ඒවා මෙතන රන් වෙනවා. ගොඩක් ඒවා රන් වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකට සැලක යුතු වෙලාවක් කියයි. ඒක නිසා ඔයගොල්ලෝ මේක ඉවර වෙනකන්, ඉවර වෙලා ඔයගොල්ලන්ගේ නම එනකන් තියන්න, root කියන නම එනකන් එතන බලන් ඉන්න. හරි, දැන් මම මේක stop කරගන්නවා. හරි, ඇත්තට මම මේක මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සමහර වෙලාවට මේක errors එහෙම එනවා. හරි, දැන් ඇත්තටම දැනුයි මේක නැවතුනේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් පේනවද දන්නේ නැහැ. සමහර විට කලින් මේකේ 5යි 45ට වගේ පටන් ගත්තේ, දැන් 7යි කාලයි. එතකොට පැය එකකට වැඩි, පැයකට වැඩි ගින් තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. හරි, ඇත්තටම පැය කමාරක විතර ගිහිල්ලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන එරේ හේකුත් තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද කියලා. මම දැන් මෙතන මේක ක්ලෝස් කරගන්නවා. මතක කටි ක්ලික් කරලා ඊට පස්සේ මම මෙතන ඩේටා කියන එක ක්ලික් කරලා බලනවා. හරි, මෙතන ඔගොල්ලෝ මෙන්න මෙතන ක්ලික් කරලා බලන්න. ඔගොල්ලන්ට මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. මෙතන අංක බලා ගන්න පුළුවන් වෙයි මේ විදිහට පෙන්නන තිබිලා ඔයගොල්ලන්ගේ මේක හරියට වෙලා නම්. හරි, එතකොට දැන් මම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කෝඩ් එකේ මෙතන error එකක් තිබ්බට මෙතන ගණන් ගන්න එපා. ඔයගොල්ලන්ට මේ විදිහට ආයේ root කියන නම ආව නම් මෙන්න මෙතන මම ආයේ මේ කෝඩ් එක දීලා බලනවා. මේ 7 step එකේ කෝඩ් එක හරි, ඊට පස්සේ මෙතන 7 step එකේ කෝඩ් එක දුන්නාට පස්සේ ඕගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන registered කියලා වැටලා තියෙනවා. registered true කියලා වැටලා තියෙනවා. ඕගොල්ලෝගේ සමහර වෙලාවට මෙතන වැටෙන්න පුළුවන් fail කියලා. මෙන්න මේ true කියන එක fail කියලා වැටෙන්න පුළුවන්.
ඊට පස්සේ ඔගලන්ට එහෙම වැටුණොත් ඔගලන්ට මෙන්න මෙයාලා දාලා තියෙනවා මේ මෙයාලගේ ඩිස්කෝඩ් එකේ ඔගලන්ට බලන්න පුළුවන් මේකේ අනවුස්මන්ට් වලට ගිහිල්ලා ඔගලන්ට මෙන්න මෙතන රෙජිස්ටර්ඩ් කියලා මේ විදිහට ආවොත් ආයෙ කමාන්ඩ් එකම දීලා බලන්න කියලා තියෙනවා. ඊට අමතරව මෙතන ඔගලන්ට බලන්න පුළුවන් මේ රෙජිස්ටර්ඩ් ෆේල් කියලා ආවොත් ඔගලන්ට මෙතන අලුත් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරලා එකේ ඉඳන් හතට හතේ ස්ටෙප් ටික මෙතන 7 ස්ටෙප් එක ඔගලන්ට 7 ස්ටෙප් එකේ අන්තිම පොයින්ට් එක වෙනස් කරලා බලන්න කියලා මෙයාලා මෙන්න මෙතන දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ එහෙම ආවොත් එතන ඒ විදියට කරලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වෙනස් කරන්න කියන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන කෝඩ් එකක් තියෙනවා. අන්න ඒ කෝඩ් එකේ අන්තිම ඉලක්කම් තමයි වෙනස් කරන්න කරලා බලන්න කියන්නේ. ඔගොල්ලෝ ඒ විදිහට එතන වෙනස් කරලා බලන්න. මෙතන 85 නම් තියෙනවා ඔගොල්ලෝ වැඩි ගණනක් දාලා බලන්න. හරි, එතකොට ඔයගොල්ලන්ට මම කිව්වා මේ කමාන්ඩ් එක ආයෙ දීලා බලන්න කියලා. ඔයගොල්ලන්ට ඒ විදිහට වැරදිට આવොත් ඒ කරන්න ඕන ටික කිව්වා. ඊට පස්සේ ඔයගොල්ලන්ට හරියට එනවා නම් මෙන්න මේ විදිහට තමයි එන්න ඕන. මෙතන true කියලා එන්න ඕන. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලෝ කෝඩ් එක රන් කරද්දී ඔයගොල්ලන්ට අරන් තියාගන්න තියුණ public key එක තියෙනවා, ඊට පස්සේ private key එක තියෙනවා, ඊට පස්සේ address එක තියෙනවා. අන්නේ address එක copy කරගන්න. address එක copy කරලා ඔයගොල්ලන්ට මම link එකක් දාලා තියෙනවා මෙන්න මෙතන Lilian Faucet Explorer කියලා. අන්නේ link එකෙන් අයින්ද මෙන්න මේ website එකට ඔයගොල්ලන්ට transaction ඔයගොල්ලන්ගේ wallet එකේ වෙනවා plug කරන්න පුළුවන් මෙන්න මේකෙන්. මෙන්න මේකට එන්න. හරි, ඔයගොල්ලන්ගේ මෙතන මම දැන් මේක කතරේ click කරගන්නවා. මෙතන මේ බලා ගන්න පුළුවන් address එක අන්තිමට අවසාන වෙන ප්‍රමාණය මේ අකුරු ටික ඒක තමයි ඔයගොල්ලෝ මෙතනට දෙන්න ඕන. නැත්නම් Kepler wallet එකේ එක මේ දෙන්න ඕන. මේ ඔයාලගේ මෙන්න මෙතන තියෙන ඇඩ්‍රස් එක තමයි දෙනවා. මේ මෙතන තියෙන ඇඩ්‍රස් එක නෙමෙයි. හරි, මම ඒක දීලා මෙතනින් බේස් කර ගන්නවා. ඊට පස්සේ මේක සර්ච් කර ගන්නවා. සර්ච් කරගත්ත පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන ෆර්ස්ට් එක මොන ප්‍රමාණය දෙනවා මේ විදියට. හරි, ඊට පස්සේ අපි බලමු මෙතන මේක ක්ලික් කරලා මේකේ කරන්න වෙනවා කියලා ඔයගොල්ලෝ දැන් බලා ගන්න පුළුවන් මෙතන. මේ විදියට උඩට කරන්නවා මේ කම්සෝන් තියෙන අපි බලමු මේකත් රන් වෙයි කියලා යට එක. හරි, මම ඔයගොල්ලන්ට කිව්වා නේද මෙතන ඩිස්කෝඩ් එකේ පෙන්වන්නේ මෙතන ඔයගොල්ලන්ට මේ විදියට ෆේල් කියලා ආවොත් මෙතන මෙයාල කරන්න ඕන ටික කියලා තියෙනවා කියලා. එතකොට ඔයගොල්ලෝ try කරලා බලන්න. ඔයගොල්ලෝ මෙන්න මෙතන command එක මෙන්න මේ අංක ටික තියෙන අන්නේ command එක ඔයගොල්ලෝ මෙතන explore එකට ගිහිල්ලා බලන්න. ඊට පස්සේ මෙතන overview යන්න. overview ගියාට පස්සේ මෙතන last block කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ last block එක ඔයගොල්ලෝ copy කරගන්න. copy කරලා ඒකේ තියෙනවනේ මෙතන අංක ටික, අන්නේ අංක ටික අර තිබ්බ තැනට දීලා බලන්න. මෙන්න මේ අන්තිමට තියෙන එක ඔගොල්ලෝ අයින් කරලා ඒ ලාස්ට් එක මෙතනට දීලා බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක හරියන්න පුළුවන්. හරි, එතකොට ඔයගොල්ලන්ට මේක කියලා තියෙන්නේ මේ විදිහට ෆේල් කියලා ආවොත් ඔයගොල්ලන්ට කලින් වගේම මේක රන් කරගන්න කියලා. ඊට පස්සේ අලුතෙන් ඔයගොල්ලන්ට වොලට් එකක් ක්‍රියේට් වෙයි, ඒව අරන් තියාගන්න. ඒ ඔය විදිහට තමයි මේක කියන්නේ. හරි, ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙයි. දැන් මෙතන යට තියෙන කමෙන්ට් සෝන් එක ඉස්සරහට අප්ඩේට් වෙයි. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන මම බැක් ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතන තියෙනවා වෙරිෆයි එකට අනිත් පැත්තේ ස්ක්‍රිප්ට් කියලා, අන්න ඒක ක්ලික් කරගන්න. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් මෙතන ඇක්ටිව් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ දෙකෙන් දෙකම ඕන්නම් කරන්න පුළුවන්. මෙතන පළවෙනි එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ට මේකේ අප්ලෝඩ් කරන්න එකක්. හරි, ඔයගොල්ලන්ට මෙතන කියලා තියෙන විදිහට මෙතන හෑන්ඩ් එකේ ඇති ෆොටෝ එකක් තමයි මේකේ ඉල්ලන්නේ. හෑන්ඩ් ක්ලම් කියන්නේ අර ඇඟිලි වල මෙතන කියලා තියෙන විදිහට ඒ විදිහට හරියට පැහැදිලි රූපයක් මෙතන ඉල්ලන්නේ. MB 10ට වඩා අඩු වෙන්න ඕන. ඒක මෙතන අප්ලෝඩ් කරලා අප්ලෝඩ් කරගන්න. හරි, ඒක අප්ලෝඩ් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට පෙන්වනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන Nilion wallet address කියලා පෙන්වනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ඒකට ඔයගොල්ලෝ මෙතන wallet address එකේ මෙතන කියලා තියෙන please enter your Nilion wallet address කියලා. ඉතින් මේක තන Nilion wallet address එක මෙතනට දාන්න ඕන. හරි, එතකොට ඔයගොල්ලන්ට මෙතන දාලා තියෙනවා Nilion wallet address එක. මම Kepler wallet එකේ address එක මෙතනට දෙනවා. මෙතන copy කරලා මෙතනට paste කරගන්නවා මම. ඒක paste කරලා මෙතන button එක click කරගන්නවා. ඔන්න ඒකත් මේ විදිහට. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට තව දවස් 4කින් මේක එනවා. ඊට පස්සේ තව දවස් 11කින් මේක එනවා. එතකොට ඔයගොල්ලන්ට selfie එකක් වගේ මෙතන ගන්න තියෙනවා. ඒ වගේම
තව මෙතන ක්වෙස්චන් වගේ අහන්න තියෙනවා. ඒව ටික මේක කම්ප්ලීට් කරගන්න, මේක සිකියුරිටි එක චෙක් කරගන්න. ඒ කියන්නේ මේක මොකක් හරි ප්‍රශ්නයක් කියලා ඔයගොල්ලන්ට ෆොගට් කරගන්න ඕන වුණොත් ඔය වගේ ප්‍රශ්නයකට තමයි මේ වගේ සිකියුරිටි දාගන්නේ. ඒක ඒ ටික කරලා තියාගන්න. හරි, ඔයගොල්ලන්ට ඇත්තටම මෙතන බලා ගන්න පුළුවන්. දැන් මේක තවත් මේ විදිහට රන් වෙනවා. එතකොට අපිට මේක ක්ලෝස් කරගන්න බැරි සීන් එකක් තියෙනවා. එහෙම ක්ලෝස් කරොත් මේකේ මේ නෝඩ් එක රන් වෙන එක නවතින්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ආයේ මේ කමාන්ඩ් එක අන්තිම කමාන්ඩ් එක දීලා තමයි ආයේ මේ නෝඩ් එක රන් කරගන්න වෙන්නේ. ඔයාලා PC එක ෂට් ඩවුන් කරොත් හරි, එහෙම නැත්නම් මේක ක්ලෝස් කරොත් හරි, මේක ක්ලෝස් වෙන සීන් එකක් තියෙන්නේ. ඒක මම ඔයගොල්ලන්ට බලලා ඉස්සරහදී මෙතන අප්ඩේට් කරන්න ඔයගොල්ලන්ට ඒක කරගන්න පුළුවන් එකක් තිබ්බොත්, නැත්නම් ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලෝ PC එක ඔන් කරන වෙලාවේ මේක හදා ගන්න වෙනවා. කලින් අපි රිවර්ස් නෝඩ් එකේදී වෙනම රිමෝට් PC එකක් ගත්තා. මේකේ එහෙම පුළුවන්ද කියලා බලන්න ඕන. ඒක මම බලලා ඔයගොල්ලන්ට දාන්න. දැන් මේ වීඩියෝ එක මෙතනින් කට් වෙනවා.